ආයිබෝවන් කොහොමද ඔයාලට අපේ මහුම් පන්තිය YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විනාඩි 20ක් වගේ ඉතා සුළු කාලයක් තුළ කිසිම මූලික දැනුමක් නැති ඕනෑම කෙනෙකුට පවා පහසුවෙන් තේරුම් ගත හැකි වෙන පරිදි රැංගලන් දිග අතයුතු ගවුමක් මසා ගන්න ආකාරය කියලා දෙන්න. ඉතින් ඔයාලට වෙනද වගේම පේන වැති අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා ඒ වගේම විශේෂයෙන්ම මේ ගවුමට අත සකස ගන්න මම බේබි ලාස්ටික් එකක් පාවිච්චි කරනවා. සුදුසු රෙදි වර්ග ගැන කතා කරද්දී කඩා හැලෙන සුළු රෙදි වර්ගයක් වඩා සුදුසුයි. මම අරගෙන තිනව අද විස්කෝස් 60 පළල මීටර 1.5ක්. ඉතින් ඔයාලා දැනටමත් දන්න ඔයාලට අවශ්‍ය රෙදි ප්‍රමාණය තීරණය කරගන්නේ කොහොමද කියලා අවශ්‍ය මිමි ගැන කතා කරද්දී මිමි සැකසීම ගැන කතා කරද්දී විශේෂයෙන්ම කියන්න ඕන කරුණක් තමයි ඔයාලා දැන් මූලිකව මිමි ලබා ගන්න හැටි දන්නවා ඊට අමතරව මේ අතට අපි දිග අතක් දාන නිසා මේ දිග අත අපි මැන ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මේ විදිහට කිහිලි කට යටින් කිහිලි කට මැදින් ටේප් එක හරි රූල හරි තියලා අත හොඳට දිග ඇරලා අපිට අවශ්‍ය අතේ දිග මැන ගන්න ඕනි. මෙහෙම අතේ දිග මැන ගන්න හේතුව ඔයාලට මේ ඇඳුම නිර්මාණය කරද්දී තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් මේ ගවම නිර්මාණය කරගන්න අපිට මුලටම බ්ලොක් එකක් හදාගන්න වෙනවා. නැත්නම් රෙද්දෙම නිර්මාණය කරගන්නත් පුළුවන්. එහෙමනම් යම්කිසි ප්‍රමාණයක් රෙද්දෙ අපතේ යනවා. ඒ හින්දා මුලටම මම කොළයක තමයි බ්ලොක් එක හදාගන්නේ. ඉතින් මුලටම මම තනි කොළයක් අරගෙන දෙකට නවලා මේ විදිහට නැම්ම තමා දෙසට හරව ගන්නවා. ඇත්තටම මුලටම අපි බ්ලොක් එකක් ආකාරයෙන් හදාගන්න නිසා කොළේ අරගෙන දෙකට නවන්නත් අවශ්‍ය නැහැ. තනි කොළේ අඳගන්න පුළුවන්. නමුත් ඔයාලට වඩා පහසු වෙන්න තමයි මම මේ විදිහට කොළේ කන දෙකට නවල නැම්ම මගේ දෙසට හරවගත්තේ මුලටම අපි කරන්නේ වෙනදා ආකාරයටම ඇඳුමේ උඩ කොටස ලකුණු කරගන්නවා ඉතින් මුලටම නැම්මේ ඉඳලා මම තිරස් රේඛාවක් මේ විදියට ඇඳගෙන ඒ තිරස් රේඛාවේ අපේ උරහිස මිම්ම දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කළ මිම්ම ලකුණු කරගන්නවා එතෙන් සිට අපේ නියම උරහිස ඇඳ ගන්න අපේ උරහිස හරහා ඔයගොල්ලෝ දන්නවා තිරස් රේඛාවක් ඇඳුවොත් එක පොළවට සමාන්තර නෑ යම් කිසි ආනතියක් තියෙනවා ඒ නිසා අපි අපේ නියම උරහිස ඇඳ ගන්න අඟල් 1.5 මේ උරහිස් කොනේ සිට පහත් කරලා නැම්ම මුදුනේ සිට නවත නියම උරහිස ඇඳ ගන්න. ඒ ඇඳපු ඇල රේඛාවේ අපේ උරහිස මිම්ම දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කළ කලින් නගේම ලකුණු කරනවා. ඒ ගමම්ම සුපුරුදු පරිදි අපේ සිරස් සුසවල් ලකුණු කරන්න සම්මත අඟල් 3ක් මේ රේඛාවේ ලකුණු කර ගන්නවා. ඊළඟට රැගල් උස කියන්නේ අත් කට අඳින උස. මම උරහිස රේඛාවේ ලකුණු කළ අගයම නැම්ම දිගේ පහලට ලකුණු කරනවා. ඉතින් මේ රැගල් උස ගන්න එක ඕනම කෙනෙක්ට පොදුයි. කුඩා දරුවෙකුට හැර ඉලක්ෂය හරහා මම මේ විදියට තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අඳින සියලුම සිරස් රේඛා ඔයාලා දැන් දන්නවා අපි අර උරහිස් රේඛාවේ ලකුණු කරපු සම්මත අඟල් 3 ඉඳන් තමයි ටේප් එක තියලා අඳගන්නේ. ඉතින් මම සම්මත අඟල් 3 ටේප් එක තියලා මගේ ඉන දක්වා උස ලකුණු කරගන්නවා. ඒ හරහාත් ඇල රේඛාවක් ඇඳගන්නවා. ඊට පස්සේ මේ ඇඳගත් තිරස් රේඛාවල මුලටම රැගල් උසට ඇඳපු රේඛාව. ඒ කියන්නේ රැගල් රේඛාවේ අපේ පපුව වට හතරට බෙදලා අඟල අකු අඟල 1.5ක් මැහුම් වාසි විදියට එකතු කරපු අගය ලකුණු කරගන්නවා. ඊළඟට ඉනට ඇඳපු රේඛාවේ අපේ ඉන වට හතරට බෙදලා අඟල අකු අඟල 1.5ක් ඔයාලට කැමති මැහුම් වාසියක් එකතු කරලා ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ රේඛා දෙක මේ විදියට ඇල රේඛාවකින් සම්බන්ධ කරගන්නවා. හරි. මීළඟට සුපුරුදු පරිදි අත් කට අඳින්න තියෙන්නේ උරහිස් කොනේ සිට රැගල් රේඛාවට ලම්බක රේඛාවක් පහලට ඇඳලා රේඛාවේ හරිමැද හොයා ගන්නවා. ඊට පස්සේ ඒ හරිමැද ඉඳන් අඟල් භාගය නැම්ම දෙසට තමා දෙසට ලකුණු කරගන්න. ඒ අඟල් භාගය හරහා උරහිස් කොනේ සිට රැගල් රේඛාවට ඇල රේඛාවක් අඳිනවා. ඊට පස්සේ අංශයේ පැත්තෙන් රැගල් රේඛාවේ සිට අඟල් භාගයක් පහළට ලකුණු කරලා අර ඇල රේඛාව රැගල් රේඛාවත් අතර හැදෙන කෝණයෙන්
අඟල් 1යි කාලා ටේප් එක මේ විදිහට කියලා ලක්ෂයක් ලකුණු කරනවා. දැන් මේ ඇල රේඛාවේ මැද ඉඳගෙන මේ අපි දැන් ලකුණු කරපු අඟල් 1යි කාලා හරහා අංශයේ අඟල් භාගයක් පහත් කරපු තැනට මම මේ ආකාරයට අත්කට ඇඳ ගන්නවා. හරි. දැන් අපිට තියෙන්නේ කර විතරයි අඳින්න. ඉතින් කර අඳිද්දී ඔයාලට ඔයාලා ගන්න කර පළලට වැඩිපුර අඟලක් වගේ එකතු කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම අඟල් 3ක් විතර කර පළල ගන්නවා. එතකොට අඟලක් එකතු කළ මම අඟල් 4ක් විදිහට කර පළල ඇඳ ගන්නවා. කර ගැඹුර ඔයාලට කැමති කර ගැඹුරක් ගන්න පුළුවන්. මම මෙතනදී අඟල් 5ක් කර ගැඹුර විදිහට ගන්නවා. ඉතින් මේ කර පළල කර ගැඹුර ඕනම කෙනෙක්ට පොදුයි. ඔයාලට ඕන නම් මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට කර රවුම් කරක් ඇඳ ගන්නවා. රවුම් කර වඩා සුදුසුයි. හරි. අපි දැන් මූලිකව ඇඳුමේ උඩ කොටස ඇඳලා ඉවරයි. අපි බලමු දැන් රැංගුලන් අත නිර්මාණය කරගන්න ආකාරය. මුලටම අපි කරන්නේ අපේ කර වටේ උරහිසේ ඉඳන් අපේ කියන්නේ අපේ කර පටන් ගන්න තැන ඉඳන් ටේප් එක මෙන්න මේ විදිහට ටේප් එකේ මුල තියලා අඟල් 4ම ඕනම කෙනෙක්ට පුදුයි කර දිගේ මැන ගන්නවා. හොඳට මතක තියාගන්න අපි මේ ටේප් එක තියන්නේ අපේ කවේ කර හැඩේ උඩ. එතකොට දැන් මම රවුම් කරක් ඇඳපු නිසා රවුම් කර හැඩේ මත තමයි ටේප් එක මේ විදිහට තියන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම වක්‍රාකාර මිනුම් මන්නේ ටේප් එක පැතලියට තියලා නෙවෙයි මෙන්න මේ විදිහට ටේප් එක තියලා තමයි අපි වක්‍රාකාර මිනුම් මැනගන්නේ. හරි. ඊළඟට මම මේ සම්මත අඟල් 4මාරේ සිට අපේ අත් කටේ අග මේ අපි අංශයෙන් අඟල් භාගයක් පහත් කරපු තැනට ඇල රේඛාවකින් සම්බන්ධ කරගන්නවා. එතෙන් සිට අපි තිරස් රේඛාවක් ඇඳගෙන ඒ තිරස් රේඛාවේ අර අපි මැනපු අපේ අතේ දිග පිට අවශ්‍ය දිග ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ උරහිස් මුල්ලේ ඉඳගෙන මේ අපේ අත දිග වෙනකන් උරහිස් රේඛාව මේ ආකාරයටම දික් කරගන්නවා. දැන් මේ රේඛා දෙක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි අත අග හැඩ කරගන්න අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා මේ විදිහට උරහිස් කොනේ ඉඳලා ඇල රේඛාව අඳිනවා. දැන් අපි අපේ බ්ලොක් එක හදලා ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක කපා ගන්න ආකාරය. මේ විදිහට තමයි ඇඟ කොටස වෙනමත් රැංගුලන් අත වෙනමත් එන්නේ. දැන් ඔයාලට තේරෙනව ඇති ඔයාලට මං කලින් කිව්වාගේ අපි කර පළල පොඩ්ඩක් වැඩි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මෙතනදී අපි එකක් ඉලාස්ටික් දානවා. ඒ වගේම මෙතනදී කර අඩු ප්‍රමාණයක් තමයි අන්තිමට කැපිලා එන්නේ. ඒ වගේම අපිට බ්ලොක් එක හදාගනිද්දි කොලේ දෙකට නවන්න අවශ්‍යත් නැහැ. තනි කොලයක වුණත් ඇඳ ගන්න පුළුවන්. එතකොට අපි රෙද්ද තියද්දි අපිට ඒක නැම්මකට තියාගන්න පුළුවන්. එතකොට මම මේ රෙද්ද නවපු ආකාරය ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. මම මේ කොලේක පෙන්නනවා. ඉතින් ඔයාලා ගන්න රෙද්ද ප්‍රමාණය මත ඔයාලා ඉදිරිපස පිටිපස පළු දෙක කපා ගන්න. ඒ වගේම මෙතනදී පිටිපස පළුව ඉස්සීමක් වෙනසක් නැති නිසා පළු දෙකම එක සැරේ අපිට කපා ගන්න පුළුවන් විදියට රෙද්ද තියා ගන්න. ඉතින් නැම්ම තමා දෙසට හරවගෙන මේ ආකාරයට තියා ගන්න. හොඳට බලා ගන්න මම මේ බ්ලොක් එකෙන් ඇඳුමේ ඇඟ කොටස හදාගන්නේ කොහොමද කියලා. මම මුලටම නැම්මේ ඉඳගෙන ඉදිරියට අඟල් 3ක් ලකුණු කරලා ලක්ෂයක් තියාගන්නවා. ඒ ලක්ෂයට මම මුලටම මේ ඇඟ කොටසේ බ්ලොක් එකේ කර පැත්ත මෙන්න මේ විදිහට තියාගන්න. ඒ කියන්නේ නැම්මේ පැත්තේ අපේ බ්ලොක් එකේ නැම්මේ පැත්තේ කර පැත්ත තමයි මේ විදිහට අඟල් 3 ලක්ෂය මත තියාගන්න. ඊළඟට රෙද්දෙන් නැම්මට මගේ බ්ලොක් එකේ මේ කොන, ඒ කියන්නේ අපේ නැම්මේ අග මෙන්න මේ විදිහට හේතු කරලා තියාගන්න. හොඳට බලාගන්න මම ඊට පස්සේ පින් කරගන්නවා. ඊළඟට මම මේ බ්ලොක් එක වටේ රෙද්ද ඇඳ ගන්නවා. මේ අග මේ ඇල රේඛාවකින් මේ බ්ලොක් එකේ හැඩයට අඳින්නේ නැහැ. මොකද අපේ ඇඳුමේ තිරස් රේඛාවකින්නේ අපේ ඉන තියෙන්න ඕනේ. ඒ හින්දා අපි මේ අග ඉඳන් නැම්ම දෙසට තිරස් රේඛාවක් මේ විදිහට ඇඳ ගන්නවා. හරි. දැන් අපි අපේ ඇඳුමේ උඩ කොටස ඇඳලා ඉවරයි. අපිට තියෙන්නේ යට කොටස ඇඳ ගන්න. අවශ්‍ය නම් මේ බ්ලොක් එක අයින් කරලා අඳින්න පුළුවන්. ඔයගලන්ට පැහැදිලි වෙන්න මම මේ බ්ලොක් එක මේ විදිහටම තියලා අපේ ගවුමේ යට කොටස අඳින්නම්. ඉතින් මම මේ ළඟට මගේ ඉනේ ඉඳන් මගේ ගවුමට අවශ්‍ය දිග
ලකුණු කරගන්නවා ඊට පස්සේ ඒ හරහා ඇඳපු තිරස් රේඛාවේ අපේ උකුලවට හතරට බෙදලා අඟල් හතරක් හෝ පහක් එකතු කළාගේ ලකුණු කරගන්න ඊට පස්සේ ඉනේ සිට වාටිය ඇල රේඛාවකින් මේ ආකාරයට සම්බන්ධ කරගන්න වාටිය අගින් අඟල් භාගයක් හෝ අඟල කැමති ප්‍රමාණයක් ඔයාලට පුළුවන් මේ විදියට හැඩ කරගන්න දැන් අපිට තියෙන ඇඳුම කපා ගන්න ඔයාලා බලා ගන්න මේක කපන විදිහ इतन अदिपस पिटपस पल दिखमेवीन मेयाकारीटपस अटतीन अत निर्माण सातवागेम अभी रेदिकोट सरगन पलल दिखट नवल उसी दिखट नवागा उडट हिटिन तीयागाटपस अभी हट बलागा ब्लॉक तीन विधि ब्लॉक मैंने मे विधि नम्मट तीयला अभी अपे अते ब्लॉक के हेडवन तेपेते एलियट लक्ष बल अभी केलीरश्रेखा ए हरह पहालट अंदगान खरपेते जटिन तमय वेपुर एलियट गिहिंती वाट्य पेते विधिट शिराश्रेखा पहालट अंदगान ඊට පස්සේ අපි යටින් අතේ වාටිය මහ ගන්න මේ විදිහට අඟල් භාගයක මැවුම් වාසියක් තියලා තමයි මේ රෙද්ද කපා ගන්න ඕනේ දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කපා ගත්තාම අපිට අත් කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා දැන් අපි අපේ ඇඳුම අවශ්‍ය කොටස් කපලා ඉවරයි අපිට තියෙන දැන් මේක මහ ගන්න අපි බලමු කොහොමද මේක මසා ගන්න ආකාරය අපි මුලටම කරන්නේ අපේ ඇඳුමේ කර සකසා ගන්න එක මේ ඔයාලට පේනවා ඇති දැන් අඟල් 3 බැගින් දෙපසට අරගෙන මේ දැන් පේන්නේ අපේ කර පළල අපි දැන් මේ කරට බේබි ඉලාස්ටික් කෑල්ලක් දාන්න ඕනේ රැලි කරගන්න ඉතින් මුලටම ඔයාලා ගත්ත සම්පූර්ණ කර පළල ඉතින් ඔයාලා ගත්ත ප්‍රමාණය ලකුණු කර ප්‍රමාණයෙන් දෙගුණයක් එක පළුවක එනවා මේ පළලට වඩා අඩුවෙන් ඉලාස්ටික් කෑල්ල කපා ගන්න ඉතින් සාමාන්‍ය අඟල් 2ක් හෝ 3ක් අඩුවෙන් කපා ගත්තාම ප්‍රමාණවත් නමුත් ඔයාලා ගන්න ඉලාස්ටික් अलगान දැන් ඉලාස්ටික් කෑල්ල අල්ලගන්න මේ කරට ඔයාලට විවිධ ක්‍රම තියෙනවා ඕන නම් ඔයාලට පුළුවන් මුලටම කර ඕලොක් හරි සිග්සැග් හරි කරලා අඟල් කාලක් වගේ ඇතුළට නවලා උඩින් ඉලාස්ටික් එක අල්ලගෙන යන්න ඉතින් ඒක එක ක්‍රමයක් ඒ ක්‍රමයේදී ඉලාස්ටික් එක නොපිටින් පේනවා දැන් මම ඔයාලට කියලා දෙන්නම් මම මහන විදිහ සාමාන්‍ය සිග්සැග් මැෂින් එකක් හරි ඕලොක් හරි මැෂින් එකක් නැතිනම් අපි කාලක් නවල ඉස්සල්ලම මහගෙන යන්න ඊට පස්සේ ඉලාස්ටික් එක ඇදලා ඉලාස්ටික් එක උඩින් මහගෙන යන්න ඉලාස්ටික් එකත් එක්කම ඒ කියන්නේ අඟල් කාල අපි මේ විදිහට නවල නැවතත් මැහුමක් ගහගෙන යන්න. එතකොට ඉලාස්ටික් එක එළියට පේන්නේ නැහැ. ඒ වගේම ශක්තිමත් බවිනුත් වැඩි. ඉතින් මම දෙපස මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන අත අල්ලගන්න කලින් අර අතේ උරහිස පැත්ත අරගෙන එතන පොඩි වාටියක් මහ ගන්න ඕනේ පටලව ගන්න එපා උරහිස පැත්ත තමයි අපි මුලටම කරගන්නේ මේ විදිහට අඟල් කාලක් නවලා අඟල් භාගයකට මම අත් කොටස් දෙකේම උරහිස මහ ගන්නවා
මේ විදිහට මහ ගන්නවා ඊළඟට අපි අත් දෙක මෙන්න මේ විදිහට තියලා දෙපැත්තම අඟල් භාගයකට අල්ල ගන්න ඕනේ मेहूम वासी ओवलॉक हरी सिक्स एक हरी कर गन वोट पसे मे ऑल्ट पेन है हों निमा वक्ति खर लंगी उधर मत कती आगन अभी मेक महानी खर पे तम एलियट हों निमा वगन पुलवांग मे दंग ऑल्ट पेन वैती हरी दें अभी एक पालोट अद्धिक मल्ल अभी अनीत पलु मे अत्वल संबंध कर गन हटि बलम उदर पलागन मे विधि हुद पीट वाल मे एतुट दाल अते अनीट तीयल पीन कर गन हर पैतिंग दिन अंगल बाग मे विधि पेतम तीयल अद्धि संबंध कर गन मे विधेट अतकोट असरी पल दिखम महगत दैन नीलंगट अपिकरण मे अद्देके वाट महल किहिली कटट किहिली कट तीयल दिघटम अंगल बागट अते अंश महगेने හරි දැන් මම අතේ වාටිය සහ අංශ ටික මහගත්තා දැන් තියෙන්නේ අපිට ගාමේ අංශ මහල යට වාටිය මහගන්න විතරයි හරි අපි දැන් ගාම මහල ඉවරයි ඉතින් ඔයාලට පුළුවන් මේ ගාමේ ඉදිරිපස බලවාටි වලට අරගෙන ඕනේ නම් ඉදිරිපස පළිය ඕපන් එකක් බොත්තම් දාලා මහගන්න එහෙමත් නැත්නම් ට්‍රැන්ග්ලන් අත කොටට අරගෙන මහගන්න ඒ වගේ ඔයගලන්ට කැමති ආකාරයකට විලාසිතා කරගන්න පුළුවන් इत अद पाड़मे यम किसी गेटल वक्तन वालेट पुलवां कमेंट करा मे वीडियो यम किसी गिनकना लाइक अपे मेहम पंती यूट्यूब चैनल को सब्सक्राइब कर सब्सक्राइब करा ये मेहम गीत मिगन गा आशा भी नीन वाले आलो आतर मे वीडियो को शेयर करा नम तेक्रा तव तवस अलुत्म कि हमेमो गिना।